විරින්දා දැන් මේ සම්බන්ධයෙන් අපි අපේ රාජ්‍ය ග්‍රාමීය මාත්‍රිගේ පවුලේ මැදිරාගම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මම වැඩිපුර කතා කරන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා අපේ මිත්‍ර රංජිත් සොයිස මහත්මයාට මහත් කැමිනලා හැල්ලා සොලිය කතා කරන්න
ඊට පස්සේ ශ්‍රී ලංකාවේ න්ියුස් පේපර් එක ඉස්ලාම් න්ියුස් පේපර් එක ආරම්භ කරේ වල්ගමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කතාවක් වශයෙන් ඒ ප්‍රෝටි අංශයෙන් ඒ වගේම ප්‍රින්සිපල්ස් වන් කිසියෙක ආරම්භ කරේ මතක් කියන්නේ වල්ගමි මහත්මිය. එතකොට අපිට වෙනවා ප්‍රචාරක මාධ්‍ය. ඒ කියන්නේ අපේ ප්‍රජාවට යම් දේවල් දැනුම් දීමට මාර්ගයේ සැලසුමේ වල්ගමි මහත්මියගේ ප්‍රධානත්වය. අද සිංහල ගුවන්විදුලි රාශියක් තියෙනවා වික්ටෝරියා සිංහල පොල්පත් රාශියක් තියෙනවා ඒවයි ආරම්භයේ ඔයගම පිටිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් තමයි කෙරෙන්නේ. ඊට පස්සේ 1991 දී අවතාරය සේවයක් ලැබුණා. 91 දී මේ ඉතුරු ධර්මම බලාගෙන ආපු අම්මලා තාත්තලා ඒ අයට සමාන විවේකයක් ගන්න ගත කරන්න විනෝද වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී 1991 දී सांस्कृतिक चित्रपट प्रदर्शन නැතුන කණ්ඩායම ආදී කරකව ඒවා ඒ වගේම අනිත් පරිගත කරන ඔස්ට්‍රේලියානු දී ඔස්ට්‍රේලියානු දිනේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතය නියෝජනය කරන සංගමයක් ඇරෙද්ද සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදමේදී වතුනේ වල්ගමිනි මහත්මියගේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට. මේ අනුව කල්පනා කළ බලනකොට වල්ගමිනි මහත්මිය සංගම රාශියක කටයුතු කරලා තියෙනවා. एथनिक अफेयर्स कमिटी के हम इसमें बगैर चरित्र लगेगा काउंसिल ऑफ विक्टोरिया ओसी श्रीलंकन ऑर्गेनाइजेशन फॉर नेशनल यूनिटी ओसी मेडिकल रेलवेज एसोसिएशन ये आदि संगठन राशि का टेकल लगेगा. हम मूल वास्तव में महात्मा के कार्य का तो नहीं सिंह सांस्कृतिक समाज सेवा पद ये महात्मा ने लिपिया की है नाम की ना मैं आपको करांगा काल लगने को हम लगे प्रश्न है මේ තමන්ගේ ජීවිතයේ අනිත් පැරකට කරන ගම බහුල වශයෙන් තමන්ගේ දරුවන් අදාගෙන තමන්ගේ ස්වාමිපුරුෂය බලාගෙන ඒ වගේම වැඩ රාජකාරී ඉදර ගමන මේ තරම් සමාජ සේවයක් කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහන්න මේ මාතෘ අපිට පුදුමයි. මේ වගේ වැඩ රාජකාරී දාසක් මේ දාසම ප්‍රතිඵල දායකයෝ ආධාරවල හිතිවුරුන් දෙවල් මේ අවුරුදු 25ක් තිස්සේ මේ සම්මේලනයක් කරලා තියෙනවා. ඉතින් අපි අනුන් කිය පටන් ගත්ත සිංහල සංස්කෘතික සේවා සමාජ පදනමේ වැඩිහිටි එකතු එන අවුරුදු 25ක් වෙනවා. ශ්‍රී දිපලිසේ ගුවන්විදුලි සේවය ඒ වගේම සිංහල පුවත්පත්වල සිංහල භාෂා පාසල් බෞද්ධ පන්ති එයාදී හැමදේම අද වෙනකොට පවතින. එම නිසා එක දවසකින් නැතිවෙන දේවල් මේ අද වෙනකොට පවතින දේවල් එකට පවතින. ඒ අනුව මේ තුමියගේ සමාජ සේවා ඉස්සරහම ප්‍රධාන කීපයක් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න සතුටුයි. 1992 she was one of the 17 doctors given award for community work by the Australian Doctor Magazine. Australian Vaidya Magazine එක මගින් ලැබුණු ත්‍යාගයක් ලැබුණා 1992. 1996 Order of Australia Medal හම් එකට වැදගත් medal එක ඔස්ට්‍රේලියාවේ සිංහල කාන්තාවලට ප්‍රථම ප්‍රදක්ක. ඉතාලි රජයේ ශ්‍රී ලංකා රජයේ මගින් රාජ සේවා සම්මානය එකක් හම්බුණා. දැන් 2002 දී මල්ටිකල්චරල් ඇසෝසියේෂන් එකකින් දැක්ක හම්බුණා. ඊට පස්සේ තව ගොඩක් එක දේවල් ලැබුණා. ඊට පස්සේ ලෙන්නයිලා කවුන්සිල් එකෙන් සමාජ සේවා වැඩකටයුතු ගැන ලැබුණා. මේ ආදී වශයෙන් සම්මාන රාශියක් ලබා ගත්තා. සම්මාන රාශියක් ලබා ගන්න කියලා කියන්නේ සමාජ ලා සම්මාන ලැබෙනවා නොසුදුසුයි. මේක සුදුසුකම් තමයි ලැබෙන්නේ. සුදුසුකම් සුදුසු විදිහට ලැබුණු සම්මාන කියලා අපිට ගණන් ගන්න පුළුවන්. මේ අනුව කල්පනා කර බලනකොට ඔයගමෙන්ස් මහත්මිය මම නම් සමීක්ෂණයක් කරලා තියෙනවා. සමීක්ෂණයේ ඇහැට මුළු ලෝකයේම සිංහල ජනතාවට සේවය කරන වැඩිම සේවය කරන කාන්තාවක් නේ ඔබ. මුළු ලෝකයේ
जीवात्मक समाज सेवा पद इस